අයිබෝන් අපි හවුල් යපර ගිනුම් කරන්නේ ඉතුරු ප්‍රශ්න ටික හදමු අපිට අද MCQ සහිත ඉතුරු ප්‍රශ්න ටික බලන්න තියෙනවා ඉතුරුන් 84 සිට ඉස්සරහට अली एमसीक्यूटी के फरान ट्राई कला मन कराने के लिए क्यों ना मन ही तन उत्साह कला अद एमसीक्यूटी उत्साह कला उत्तर किन्हें हरे अभी नंकर दस दह अट दह नमें प्रश्न MCQ प्रश्न केवल उत्तर देने वाला कल्ली बरद MCQ प्रश्न देखा अशंक एकसी पन्ना सह एकसी मैं तुरु तुरु पाविच्चिकरान निकले की आने मैं तने वैदगात में वाला बलान हरीट में वे उत्तरे ना दिखेल मैं तीने मैं ताची त्याहु प्रश्न की पैक पहाच तुरु तुरु नलिंदा शांत हौल्या पार रहा बेंदी दाहत तुनाई दिस्से के नलिंदा सह शांत के प्राग्तन गिनुं देना जांगम गिनुं देना दाहत हतर नलिंद लक्ष दिख कतरी प्राग्तने लिशद शांत रूपये लक्ष पहा नायक मुदलिन हवल्यापार लबादन लदी निम्न वार्षिक पुलियानुपाति के सिर पहाकन ए शांति के जंगम गिनो बेरक लभाय अति सामान्य नायक मत पुलियाक्ति बेरको हवल कार्य जंगम गिन नलिंद शांत लाभ लाभ पिलवली
තුනට දෙක අනුපාතයට බෙදා ගන්න ලබන අතර ඔවුන්ගේ ප්‍රාග්ධන ගිණුම් වල අවසාන ශේෂය මත වාර්ෂිකව 10% පොලි අනුපාතයකට හිමිකම් ලැබේ. 18/331 වෙනි අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ලාභය 105යි. වර්ෂ තුන නලින්ද සහ ශාන්ත පිළිවෙලින් 152,000 මුදල් හවුල් ව්‍යාපාරයෙන් ගෙනරි ලෙස ලබා ගත්තා. මෙහෙර වෙනත් කිසිදු මුදලක් හවුල් කර ලබා ගත්තේ නැහැ. අනේ 18/331 දිනට මෙම හවුල් ව්‍යාපාරයේ හිමිකම්. අපි මෙහෙම කළොත් හරියෙන්නේ. නිකන් මතක තියාගන්න ළමයි වල MCQ කරනකොට හවුල් ව්‍යාපාරවල මෙහෙම හිතන්න. දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් අපි ප්‍රාග්ධන ගිණුමක් හදන්නේ මේ ෆෝමැට් එකේනේ. මෙහෙමනේ හදන්නේ නේ. නලින්ද ශාන්ත. මෙම දෙපැත්තරනේ හදන්නේ. ඒ වුණාට හවුල් ව්‍යාපාරකදී වඩා ලේසි කියලා හිතනවා. මෙහෙම හිතන එක මේ MCQ හදනකොට කටුවට. මේ ගිණුම් මත අද බැලන්ස් කරන එක කරදරයිනේ. මේක මේ බැරපැත්තට මොනව හරි දානවා නම් මෙතෙන්ට එකතු කිරීම කියලා ගන්න. රාග්ධන ජංගම කියන ගිණුම් දෙකේම මොනව හරි හරපැත්තට දානවා නම් ඒව අඩු කිරීම කියලා හිතන්න. මොකද සාමාන්‍යයෙන් ප්‍රාග්ධන හා ජංගම කිනුම් වල තියෙන බරශේෂනේ බරපැතර දාන දාන එකතු වෙනවනේ. හර කරන්න කරන්න අඩු නතරම කිනුම් නම් මේක තමයි සිරස් ආකෘතිය. ප්‍රාග්ධන ජංගම කිනුම් වල ඉතින් ඔයාලට කැමති නම් මේක ගහලා ගන්න. නමුත් මම හිතනවා MCQ වල තියෙම ටිකක් ලේසි වෙයි කියලා. අතේ කැල්ලෙකුත් තියෙන නිසා වට හුරු වෙච්ච විදිහ කරන්න මෙහෙම ගහගන්න එක. ඒතර දැන් කටුවඩ කොලයක් කරා හදතැයි කිනුම් ගන්න නැතුව. මෙයලගේ මුලින්ම ප්‍රාග්ධන ගිනුම ගත්තොත් නලින්ද ශාන්ත ඊට පස්සේ ජංගම ගිනුම නලින්දගේ ප්‍රාග්ධන ශේෂය 800යි ශාන්තගේ 500යි ජංගම ශේෂය 200යි 100යි හතර එක නලින්ද 200ක් අතිරේක ප්‍රාග්ධන ලෙස යෙදුවා. අතිරේක ප්‍රාග්ධන එකතු කරන්න ඕනේ නලින්ද 200 ශාන්ත සැපේ වෙන කේ නිසා මතක තියාගන්න ණය මුදල ප්‍රාග්ධනට එන්නේ නැහැ. හැබැයි ණය මත පොලිය 5%ක් එනවා. අපි දන්නවනේ ණය පොලියක් සැපේනකොට ණය පොලිය ජංගම ගිනවට බර කරන්න එපා. ඒතර ණය පොලිය ශාන්ත 105ක් ඒකට 105ක් ඒ කියන්නේ 25ක් නේ. නලින්දහ ශාන්ත අතර ලාභ ලාභ 3:2 අනුපාතයෙන් බෙදා ගන්න අතර ඊට පස්සේ මෙතන ලාභ ලාභ විසර්ජනයක් අපි කළා බලන්න එපා. අපිට කියනවා ගානේ ශුද්ධ ලාභය ₹5,00,000 කියලා. මෙතන අර ණය මත පොලිය බැලුවේ නැහැයි කියලා අපිට කියන්නේ. ඒ නිසා අපි හිතමු ණය මත පොලියක් බැලුවා කියලා. බලන්න අපට ප්‍රාග්ධන හා ජංගම ශේෂ ඉස්ලාම දුන්නේ අවුරුද්දේ මුල. අවුරුද්දේ මුල කියලා කියන්නේ ඒවා පැහැදිලිව කියනවා 17/331 නේ. බලන්න ප්‍රාග්ධන පොලිය බලන්න කියලා කියන්නේ 10%ක්. දැන් ප්‍රාග්ධන පොලිය කියලා මේ ශේෂය මත නෙමෙයි බලන්න ඕනේ. මොකද අවුරුද්දේ මුල ප්‍රාග්ධන යෙදවීමක් කළානේ. අපි දැන් කතා කළා අවුරුද්දේ මුල ප්‍රාග්ධන ශේෂ වෙනස් වුණා නම් ඒ වෙනස් වුණාට පස්සේ ශේෂය තමයි අවුරුද්දම තිබ්බේ. වෙනස් වෙච්ච ශේෂ මත තමයි පොලිය බලන්නේ. ඒතර මෙයාට පොලිය බලන්නේ 1000 මත. 1000ට 10%ක් කියන්නේ 100යි. ශාන්තක වෙනස් වුණා 50යි.
ප්‍රාග්ධන පොලි ජංගම කිනුමට අපි එකතු කරනවා බැර කරනවා 30ක් සහ 50ක් ගැනිලි කලාලු ලක්ෂයක් සහ 50ක් 150යි මෙතන 500 මේ 150 අඩු කළාම 350 350 තමයි ලාභ කොටස් කියලා බෙදන්න වෙන්නේ 3:2 අනුපාතයට දෙසිය දහයයි එකසිය හතලියයි නේ. අපි ගහන්නේ මෙම හවුල් ව්‍යාපාරයේ අවසාන හිමිකම අවසාන වශයෙන් තියෙන හිමිකම කියන්නේ මේ සියල්ල එකද අපි නැත්තම් මේ හිමිකම අවසාන වශයෙන් හොයනකොට ඉතින් ආරම්භක ප්‍රාග්ධන ජංගම ශේෂ වල එකතුවට ශුද්ධ ලාභය එකතු කරලා ගණන්ලි අඩු කළා නම් හරි ආරම්භක ප්‍රාග්ධන ජංගම ශේෂ තිබ්බේ මෙතන 800 500 1300යි ජංගම ශේෂ එකතුව 300යි එතකොට 1600යි ශුද්ධ ලාභය 500යි එතකොට 2100යි ගැනිලි එතකොට 1950යි අවසාන හිමික මොකයි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ නේද එහෙම ගත්තොත් එහෙනම් මෙතන 10500 1500යි එහෙමකෝ මෙතන 675යි එහෙනම් ළමයි sorry 2175 උත්තරයක් තියෙනවා උත්තර අංක 4 අපි හදපු එකම ගමු මෙතන ඉගෙන ගන්න එක ලේසියි ප්‍රාග්ධන ශේෂ වල අවසාන ශේෂ 1500යි ජංගම ගිනුම් වල අවසාන ශේෂ ගත්තාම 675 උතර මේ දෙක එකතු 2175 ඒක තියෙන උත්තරෙන් ගමු හරි 2175 අතරම කරන අය පරක් හදා දැන යන්නේ කේ තේරුමක් නැහැ අවසාන හිමිකම කියන්නේ මේ දෙක එකතු උත්තර අංක 4 1832 වෙනි අවසන් වර්ෂය තුලදී හවුල් කරන සිදු ගනුදෙනු තුලින් ලද ශුද්ධ මුදල සහ 1832 දිනට ශාන්තක ජංගම කිනු විශේෂය එතන ශාන්තක ජංගම කිනු විශේෂ නම් අපිට දැම්මම කියන්න පුළුවන් 265 මේ ගනුදෙනු කරුවන් සමග ලද කරපු ගනුදෙනු වලින් ලද ශුද්ධ මුදල මෙමෙ හිතන්න පුළුවන් මේ අතිරේක ප්‍රාග්ධන විතර 200ක් ගෙනාවා එතන මහවුල්කාරයෙක් එක කරපු ගනුදෙනුවක් තමයි ණය සැපීමත් හවුල්කාරයා හවුල්කාරයා හොලපර ණය මුදලක් දුන්නා 500 එකත් ව්‍යාපාරට මුදල් ලැබීමක් සමහර මේ ණය පොලි මත මුදල් ගෙවීමක් වෙන්නේ නැහැ අපි දන්නවා එයාගේ ජංගම කිනුමට බැර කළා ප්‍රාග්ධන පොලි මුදලින් ගෙවන්නේ නැහැ නමුත් ගැනිලි මත 150ක් අඩු වෙනවානේ ක මුදල් ලැබීමක් උතරේ 550යි 265යි ඒ
දෙක එකට දෙන උත්තර නම් නැහැ නේ ඒ දෙක එකට දෙන උත්තර නම් නැහැ උත්තර වෙනනම් 550යි 285 නේ ඒක print mistake එකක් වෙන්න දෙන්න මට දෙන්නේ පළවෙනි එකේ උත්තරේ 550 වෙන්න දෙන්න පළවෙනිකේ උත්තරේ 550 වෙන්න දෙති කියලා මට හිතනවා 550 285 අපි නමුත් ඔක උත්තරේ පැත්තකින් දාලා තියාගමු 550 285 වෙන්න හැම වෙලේම ඔයාලා MCQ වලට තමයි වැඩිපුර අවධානයක් දෙන්න ඕනේ මොකද MCQ තමයි හැමෝම කරකව කරකව අහනනේ ඉක්මන කරන්න බලන්න 152 153 ඒ වල පේපර් එකක සාමාන්‍යයෙන් හවුල් වැපාර වලට MCQ 4ක් එනවා एरोल पेपर के अंदर हाउल वाले एमसी की हाथरख के ना लोग प्रमाण है अपने हाउल या पर पार्ट में एमसी की हाथरख सामान्य भी देखना जब मेथी ने मेरे दस धाता और उद्या आप एमसी की उन्हें इरी के हाने प्रश्न लड़ देगा क्या विलती है ना और अंतिम विषय तीन इससे कहीं ना पनाह मिलने का इतना देगा कि ना तेरे एमसी की प्रश्न हाथरख के ना सामान्य एकसी पनस देखा एकसी पनस तूने कल दाम बोला पनीला कर गया आधुनिक गिनमें විශේෂයෙන්ම මෙම වටිනාකම් හවුල් කරවන්නේ ජංගම ගිනුම් වල පිටපත් කර ඇත. හවුල් ව්‍යාපාර කිවිසමන අනුරස විමල් අතර ලාභාලාභ 3.2 අනුපාතයෙන් බෙදා ගන්න ඕනේ. කිවිසමෙහි ප්‍රාග්ධනීය මත පොලිස් සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් නැත. ඔය අතර මෙහෙමයි. දැන් අපි බලන්න ඕනේ දැන් මේ ගානේ ප්‍රාග්ධන පොලී විදියට 25000ක් විසර්ජනය කළා තියෙනවා. लाभ कोटा सीधी रहती है तीस दाह किसान चलने के लिए तीनों आके आने में अलग लाभ ही पनास पंद है इन्हें अबे हरि नंग मेथी इन्हें में अलग हादब विधि है अनुरस्था बीमाल अनुरोध प्राग दान पुली विधि है तो पंदा हाथ बैर कर ला बीमाल टा प्राग दान पुली विधि रह विसीधा हाथ बैर कर ला तीनों आने අනුරට 20000 කුයි විමලට 10000 කී බර කළා තියෙනවනේ. ඒ කියන්නේ ඇත්තටම අනුරට බර වෙලා තියෙනවා මේ වෙනකොට 25000. විමලට බර වෙලා තියෙනවා මේ වෙනකොට 30000. හැබැයි ඇත්තටම කියනවා නම් මේ තොරතුරු බර වෙච්ච විදිහ වැරදි. මේ දෙන්නට එකතුව බර වෙලා තියෙනවා 55000. හරිනම් වෙන්න තිබ්බේ මේ මුළු 55000ම ලාභ අනුපාතයට බෙදෙන එක විතරයි. මොකද හවුල් ගිවිසුමේ ප්‍රාග්ධන පොලිස් සම්බන්ධ වගන්තියක් නැත්තම් ප්‍රාග්ධන පොලි බර කරන්න බෑ. ඒතර ප්‍රාග්ධන මත පොලිස් 5% කියා බර කළා. කොහෙවත් කියන්නේ නැහනේ ප්‍රාග්ධන මත 5% පොලි බර කරන්න කියලා. එහෙමදක වැරදි. මෙයාට කරන්න තිබ්බේ මේ 55 3:2 අනුපාතයට බෙදෙන එක. 55 බෙදුවා නම් 3:2 අනුපාතයට 33000යි 22000යිනේ. ඒත් එකතුව 55000 තමයි. නමුත් මෙතන අවුල තියෙන්නේ අනුරට හරිනම් බර වෙන්න තිබ්බේ 33000ක්. නමුත් බර වෙලා තියෙන්නේ 25000ක්. ඒතර ඒක වැරදි. මෙයාට හරිනම් බර වෙන්න තිබ්බේ 22000. නමුත් 30000ක් බර වෙලා. මේක වැරදි.
මෙයාට අඩුවෙන් බර වෙලා මෙයාට වැඩියෙන් බර වෙලා එන අපි කරන්න ඕනේ මේ වැඩි ප්‍රමාණය කියන්නේ 8000 විමල්ගේ ජංගම කිනුම හර අනුරගේ ජංගම කිනුම බර ඔම කරන්න හරිනේ එහෙනම් ජනසරණ තමයි විමල්ගේ ජංගම කිනුම හර 8000යි අපි අහන්නේ මොනේ ජංගම කිනුම විශේෂ නිවැරදි කිරීමට ජනසරණ කියන සරල කතාවක් විමල්ගේ ජංගම කිනුම හර 8000යි අනුරගේ ජංගම කිනුම බර 8000යි ඔබට කියන්න බලන්න හරිද කියලා එක ගාන තොරතුරු අඩු නැහැ වෙච්ච වැරදි දෙකක් අරගෙන ඒක දෙවේ සමස්ත බලසමරන් නිවැරදි කරන්න අපි තනියෙන් කරන්න වෙලාවක් දෙන්නේ MCQ කියන ඒවා අනිවාර්යයෙන්ම තනියෙන් කරලා පුරුදු වෙන්න ඕනේ විමල්ගේ ජංගම කිනුම හර 8000යි අනුරගේ ජංගම කිනුම බර 8000යි හරිද ඒක ගානේ අහන දේ අපි කරන්න ඕනේ ගානේ අහන අහන දේ අපි කරන්න ඕනේ හරිද ගානේ ඇහුවා අපි කළා පවංකම් වැරදිච්ච කට්ටිය කියන්නේ අපි නම් වැරදුන අයක අපි නම් ටිකක් වැරදුනා වගේ එහෙම කට්ටිය ඉන්නවා වරදන්න බා ඊළඟ 153 ශාන්ත සහ යසිත ව්‍යාපාරයක හවුල් කරුව වෙති තවම හිතෙන හිතක් මට හැදෙන්නේ නැහැ දැන් නම් හදාගන්න කාලේ හරිය ශාන්ත සහ යසිත ව්‍යාපාරයක හවුල් කරුව වෙති ඔවුන් පිළිවෙලින් 3:2 අනුපාතයට ලාභ ලාභ බෙදා ගන්නවා 17-4 දින දයන් හවුල්කාරයෙක් කියලා බඳවගත්තා. එදින ශාන්ත සහ යසිද්ගේ ප්‍රායෝගික ශේෂ 150යි. මෙදින කීර්තනාම ගිනමක් පවත්වා නොගැනීමටත් එය හවුල්කරුවන්ගේ ප්‍රායෝගික ගිනම් තුලින් ගැලපීමටත් තීරණය කළා. කීර්තනාමේ ගැලපුව පසු ශාන්තගේ සහ යසිද්ගේ ප්‍රායෝගික ශේෂ. අදට බලන්න. ඔයාලට මෙතන ඕන වෙන්නේ शांत सह यसित अलगे धन प्रयत्न शेष तीन दाहाई हत्ती पनाई कीर्तना गिनुमा पवत्वा नगनी मटत यह हवल करवन के प्रयत्न गिन गलपी मटत तीर निकले अत्र में ना मे एक नाम तुर तुर अड़ू नहीं इतना बड़ी प्रश्न एक तरह किसी पास तुम्हें थोड़ी थोड़ी अड़ वक्ति ना एक बड़ा किया नहीं खरा नहीं बया फिर एक किसी पास तुम्हें थोड़ी थोड़ी अड़ खरा नहीं बया फिर एक एक मैं बाद वाके नहीं बता दाला नहीं कुछ इस तरह का दिला नहीं सॉरी मैं की भी नहीं गाना खाली एक रहा मोटा मुलाकात दिनों इन्हें किसी पास हाथर दीर्घ प्रश्न लघु प्रश्न लखन विशेगान अमल बिमल सह चमल हवल व्यापारे निष्पादन कार्यतुल निरत दाहत तुना तीसरे दिन मूल्य तत्व प्रकाश पहाज तुरु तुरु पुटा गया पुगवल अमुद्राव नीमी मेदिन दाहत तुना तीसरे प्राक्तन गिनुम अमल बिमल चमल जंगम गिनुम अमल बिमल चमल नायकिनुम अमल अतिरेक तुरु हवल व्यापार गेसमे को अमल विमल चमल पहाट तुन दिख अनुपात लाभ लाभदागनी प्रयत्न गिनुमल आरंभक शेष मत सीर दार्षिक पुली गिवाई हवल करो निशीन सपर नयसंध सीर दुलाहक वार्षिक पुली हिमी दहाट तुनासन वर्षेसंध पहाट तुरु तुरु सपयात अमुद्रव्य ज्ञानम ऋजुवेतन परिपालन विदाहरिमीद नूल्यवेद निकुण निष्पादन पुदुकार पिरिवे दहाट तुनातिस्तिक दिन तुग अमुद्राव ननिमी निमी अमल के नयसंधा पुली गिवा नमति अतर ये संधा किसिंदु सदहनक पुत्तल तबा नेत कर्मांत शालावे कल्मना करलेस सेवे किरिम वेनुवन चमलत रुपया दहा दहा का मासिक वेतन्या गिवाई
සමහරට මාස 10ක් සඳහා ගෙවන ලද වැටුප නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තුළ ඇතුළත් කර ඇත. ඉතිරි කාලච්ඡේදය සඳහා වැටුප ගෙවා හෝ ගිණුම් ගත කර නැත. ප්‍රවර්තන වර්ෂයේ 1400ක් වන අතර ඒ පරිපාලන බෙදා හැරීම වියදම් යටතේ ගිණුම් ගත කර ඇත. මෙම වටිනාකම කර්මාන්ත ශාලාව හා පරිපාලන කාර්යාලය අතර සමානව බෙදා හැරිය යුතුයි. අසනීප තත්ත්වයක් නිසා 18/3/31 දින සිට බිමල් අවුලපාරේ විශ්‍රාම ගත්තා. එදින ඔහුගේ කීර්තිනාම කොටස 2100ක් ලෙස අස්තමේන්තු කර ගිණුම් ගත කර ඇත. ඔහුට ගියතු මුදලින් 3000ක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශ්‍රාම යාමේදී ගෙවූ අතර ඉතිරි මුදල ණය ගැනීමකට මාරු කළා. අමල් සහ චමල් පිළිවෙලින් 5:2 අනුපාතයට ලාභ ලාභ බෙදා ගැනීමෙන් හවුල් ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන්න එකඟ වුණා. අවශ්‍ය වන්නේ 18/3/31 අවසන් වර්ෂය සඳහා අමල් විමල් චමල් හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනයේ විසර්ජනයෙන් සහිතව 18/3/31 අවසන් වර්ෂය සඳහා ප්‍රාග්තන හා ජංගම ගිණුම් තුන විමල්ගේ ණය ගිණුම ගන්න කියවද තේරුම් ගත්තද? මේක බඳව ගැනීමක් නෙමෙයි, මොකද්ද මේකේ තියෙන්නේ? විශ්‍රාම ගැනීමේ ගානක්.
මේති ගාන හතල ඉවරද මම ශේෂදල හදාගෙන යන්නම් හතල ඉවර කට්ටිය රුස්සන්න බලන්න විනාඩියක් දෙන්න ආරම්භක ශේෂ ටික බලන්න ප්‍රාක්තන ශේෂ අමල් බිමල් හා චමල් දහ දහයි හය දහයි හාර දහයි ජංගම ශේෂ एक दस देसी आई दाहाई हाय सी आई आरंभ का तोगे अमुद्रा भी तोगे हाय सी आती नो नॉन भी तोगे आटा सी आती नो निमित्तों के एक दस दिशी है अमल के नायक नुमक तीन होने एक ने हाउल कार है हाउल और सब पे बनाया अब एक अट पुली के वन होने एक हाउल यहाँ पर के विषय में कौन देसी मैं के छुट्टक बलने मैं के में हाउल का रे विश्राम की भुगता वाक्य नो ये विश्राम के लिए ने बीमाल दस दहाटे मार तो तीस तक दहाटे मार तो तीस तक किया ने विश्राम ने और भी आगे ने अनेक बार उल्टी आगे ने हाउल का रे विश्राम ने कहा जाता मैं तो ना और भी आगे फिलिपीन लाभन पाते पहाड़ तो ना देखा है प्रागदन बोली मैं तो आडू करना प्रागदन बोली अमल बिमल चमल
प्राग्दन पोलि प्रतिशत सीट दहाय आरंभक शेष मत प्राग्दन पोलि बलुत दहाय हयसिय हरसिय जंगम गिन बरकरण प्राग्दन पोलि दाहक खायसिया खारसिया इलागे हाउल करो निशिन सफेद नाय संधा सीधा दोलहा का पुलिया खाम बिनो इधर तो मैं नाय पुलिये नाय गिनो में सफेद लेती नामल अमाल के नाय मुदला हार दाय सीधा दोलहा खारसी आसुवे ने अभी नाय पुलिया का मुविया दम कटे हारसी आसुवा अमाल टे बैरकराने नाय पुलिया हारसी आसुवे अमुद्रव्यनुमान मूल्य वेदम तुंसी पनाई विकुनुम नमदास हत्सियक निष्पादन पुदुकारे तुंसिया अरे तेरा तो हाउलिया पर गाने दम्मी गाने वेदन सतमाई अपने इनमें कितना गैलपी लगते ना सॉरी सॉरी मम्मी की में तुरुतुरुटी के गात्तर में के गैलपी लिता इस तरह हटते ना तेंता मारो लापी तेरे खापला का बुकाबन ने मां किया नहीं कि में का निष्पादन हाउल लगने देखा तो विभाग ले हमें आई लती ना एलो लाती थी निष्पादन व्यापार वाला हाउल व्यापार आई लती ना अवसान तो गए एक गाने में तुरुतुरुटी रहते ने विधि पड़ा अपील वेलाई अवसान अमुद्रा भी तो के दाहाई नॉनिमित के हद्दा साइसिया लोको नॉनिमित के अन्य निमिबान ने एक दस पंसी है इसमें नॉनिमित के आशित मत हितना विलागर पड़ी वारदात तीन वादों के लिए कागज रहते पास पेपर का तीनों ना छुट्टा बलन है कर्मांतशाला इतना चमलटे का केवल नहीं कर्मांतशाला कलमना करो एक कर्मांतशाला कलमना करो एक हाउलकार एक केवल अन्य में सेव के केवल डक मासेर दहादह का केवल वाना ये इतना गलपिल में का कर्मांतशाला वे कलमना करो लेसे कटे तो किरी में वेनु वेन चमलटे दहादह का मासिक वे इतने केवल मासिक वा दहादह इन्हन चमलटे मासिक दुर्घटना केवल नो एक लाख शिविर दहाक अब यार मास दहाय कर बैठो पगे हुए कि न दहाय दहाय गाने दहाय के कि न लक्ष्य क्यों हुआ एक निष्पादन पुदुकार पीरवे दाला इतनी काल पर चेदे संधा बैठो पगे वाहो गिनुम का तकरण है तो यात्र में पुदुकार पीरवे डर तावे तो कोटा विसी दहाक किक दुवे निपैनी एक पुदुकार रक्त में एक हारी ऐनु
නිෂ්පාදන පොදුකාරාවේ 320 කරමු. තවත් කැලිබිලි තියනවද මන්ද කමන්නේ. ඒ 20 චමල්ට බැර කරන්න. චමල්ට බැර කරන්න 20. කම්හල් කලමනාකරන වේතන. කම්හල් කලමනාකරන වේතන. මෙතන තව ගැළපිලි තියෙන අපේ ඉනිසම නිෂ්පාදන පොදුකාර කියන එක මෙහෙම හදාගමු. මෙතන මම මේක මෙහෙම පෙන්නනවා නිෂ්පාදන පොදුකාර පිරිවැය 300ක් තිබ්බනේ මම දැන් තව 20ක් එකතු කළා. අපි ඔක්කොම ගලපලා අන්තිමට මෙතෙන්ද ගමු නැත්නම් ඔක පැටලෙනවා. නිෂ්පාදන පොදුකාරය 300ක් තිබ්බා දැන් අපි තව 20ක් එකතු කළා. පස්සේ තව ගැළපිලි දෙනවා නම් ඒවත් කළ ගමු. ඊළඟ බලන්න ප්‍රවර්තන වර්ෂයේ 1400ක් වන අතරේ පරිපාලන හා බෙදා හැරීම් යෙදීමටදී ගිණුම් ගත කර ඇත. මෙම වටිනාකම කර්මාන්ත ශාලාව හා පරිපාලන කාර්යාලය අතර සමාන බෙදාහරින්න ඕනේ. අන්න තව ගලපිල්ලක් අපිට එනවා. ප්‍රවර්තන වර්ෂයේ සඳහා 1400යි ඒ පරිපාලන හා බෙදා හැරීම් යෙදීමටදී ගිණුම් ගත කළා. මේ පරිපාලන හා බෙදා හැරීම් යෙදීමුත් වෙනස් වෙනවා. 2350ක් තියෙන්නේ. एक ඇතුළේ 1400ක් තියෙනවා. නමුත් ඒකට එන්න ඕන හරනම් 700යිනේ. මොකද 1400න් 700ක් විතර උතෙන්ට එන්නේ. ඉතුරු 700 යන්න ඕන නිෂ්පාදන පොදුකාරය. අපි ඒ 700 මෙතෙන්ද ගමු නිෂ්පාදන පොදුකාරය වලට ෂේ කියලා. මෙතනින් 700ක් අඩු කරමු. 2350න් 700ක් ගියම කීයද? 1450යිනේ. 1650යිනේ. 1650 ශේහත්සිය අඩු කළා. එච්චර නිෂ්පාදන පොදුකාර වෙනසක් නැහැ 320 තමයිනේ. 700 වෙනම ගත්තා නේ නිසා හරි. අසනීප තත්ත්වයක් නිසා 18 331 දින බිමල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත්තා. ඔහුගේ කීර්තිනාම කොටස 2100ක් කියලා ඇස්තමෙන්තු කළා. මේකේ කීර්තිනාමේ පොඩි කතන්දරයක් තියෙනවා. බලන්න. දැන් එයාලගේ පරණ අනුපාතයේ තිබ්බේ 5ට 3ට 2යිනේ. එයාලා ලාභ අලාභ බෙදාගත්තේ 5ට 3ට 2 කියන අනුපාතයට. අපිට කියනවා බිමල්ගේ කීර්තිනාම කොටස 2100ක් කියලා ඇස්තමෙන්දු කළා. මෙයාගේ කීර්තිනාම කොටස 2100යි. කීර්තිනාම කොටස 2100යි නම් මුළු කීර්තිනාම කීයද? විශ්‍රාමණ එක්කෙනාගේ කීර්තිනාම කොටස 2100යි නේ. එහෙනම් මුළු කීර්තිනාම 2100 කියන්නේ කොටස් 3කට එක කොටස් 3ක් නේ. එයාට අයිති කොටස් 3 තමයි 2100. එහෙනම් ගන්න වෙන්නේ 2100 බෙදීම 3 කොටස් 3ම කියන්නේ 5 දන 3 දන 2. ඒ කියන්නේ 10යි නේ. මේකට 3න් 10යි නේ. කිව්ව දෙ පහදලෙද? මෙයාගේ ලාභ කොටස් 3 2100ක්. එහෙනම් ඔක්කොම ගාන 10ක් නම් කීර්තිනාමය වෙන්න ඕනේ කීයද? ලක්ෂ 7ක්. මිලියන 7ක්.
හරි බලන්න මේ අනුව අපි පරණ අනුපාතයට බැර කරමු කීර්ති නාමය මේක 5 3 2 අනුපාතයට බෙදුවා කියන්නේ කීයද ළමයි 2100 කියන්නේ 1050 विमल विश्राम मेल के नवानुपात पहाट दिखाई पंदा कर नुगत दूर तुरंत ऐसी अलग आता नहीं प्राथमिक पीर एक दस अस्सी है मूल निष्पादन पीर दस नमस नहीं मत कहते मैं ये पीर दबे निष्पादन पीर कला එතකොට 2920යි 1200යි 2920යි එකතු කරලා 1500ක් අඩු කරන්න. එතන මෙතන 2620යි. දලලාභි 7080යි. බලන්න ලාභ කොටස් බෙදන්න ආවේ 2600ද මම මෙතන 7 නෙමෙයි 1400 ඉලක්කම් වර්ධිනවද නේ මෙතන 1400 sorry කොහමද කියන්නකෝ මෙතන 2600 දාවේ කියලා ලාභ කොටස් බෙදන්න ආවේ 2600ද හදලන තින් බලන්න මගේ ලාභ කොටස් බෙදන්න ආපු ගන්න හරියද කියලා හරිද හමුදාවෙ මේක බෙදන්න 5ට 3ට 2 අනුපාතය කියන්නේ 1300යි जंगम की बरक लाभ कोटास मेतन में विमल विश्राम तो बिमल विश्राम अभी दान हाउल कार्य विश्राम कर विशेष गल मनोद मनोरी गल मगे और कर्मांतशाल कलमना कल से चमल मसदे कदर हर ने बल
මේවා අපි විශ්‍රාම යවන්න එපා. එතකොට බලන්නකෝ විශ්‍රාම යාමේදී අපි කරන්නේ මොකද්ද? එක තමයි යාගේ ජංගම ශේෂි ප්‍රාග්ධන කිනුමට මාරු කරන්න. මතක ඇතිනේ? යාගේ ජංගම කිනුම ශේෂි ප්‍රාග්ධන කිනුමට මාරු කරන්න. එතකොට දැන් බිමල් විශ්‍රාම යනවා. යාගේ ජංගම කිනුම තියෙනවා කීයද? 1600 1680 ඒ තුනයි එකතුව. ඒක මාරු කරන්න ඕනේ ප්‍රාග්ධන කිනුමට. මේ 2380 ජංගම කිනුම හර ප්‍රාග්ධන කිනුම බර. දැන් මෙයාගේ මුළු මුදලම ණය ගිනුමට මාරු කරන්නේ නැහැ. ඒකෙන් කොටසක් ගෙවුවා කියනවනේ. 3000ක් ගෙවුවා. 3000ක් ගෙවුවා නම් ඒක ප්‍රාග්ධන ගිනුම හරකලා මුදල් ගිනුමට බැර කළානේ. ගෙවන ප්‍රමාණය මුදල් ගිනුමට බැර කළා. ඉතුරු ටික 80යි 4යි 10480යි ඔය 7480 මාරු කරන්න ණය ගිනුමට අපිට යගේ ණය ගිනුමක් හදන්න කියලා කියනවා. එතකොට මේ තියෙන බිමල්ගේ ණය ගිනුම 7480 මේකයි ප්‍රාග්ධන ගිනුමෙන් ණය ගිනුම හදනවා කියලා අමුදු ගන්න නැහැ. ඉතින් ණය ගිනුම හදනවා කියන්නේ මේ වෙන ශේෂ වෙන මාරු කළා ඇච්චර. හරිද? ඔන්න බලන්න. එච්චරයි ශරේ. නැතු ණය ගිනුම හදනවා කියලා වරමුලක් කරන්න දෙයක් නැහැ. මන්දක ඉස්සල්ලාම ගලලා තියෙන මට ණය ගිනුම හදන්න තේරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔයා බොරුවට බය වෙලා තියෙන. මේක මෙතන දාන්න තියෙන. ඔක හරියටම හදපු කට්ටිය තුස්ස. යමු 2019 MCQ ටික ඉස්සලා කරන්න. 2019 MCQ පහක් ඇවිල්ලා තියෙනවා. 155 156 57 54 59. 2019 අවුරුද්දේ MCQ ප්‍රශ්න පහක් ඇවිල්ලා තියෙනවා. 155 156 157 158 159 කියන ප්‍රශ්න පහක් තියෙනවා. කරන්න බලන්න MCQ ටික. MCQ ප්‍රශ්න ටික බලන්න. මහත කුමන ප්‍රකාශ හවුල් ව්‍යාපාරක අදාළව නිවැරදි වේද? හවුල් ව්‍යාපාරක ලාභ ලබන අනුපාතය වෙනස් වූ විට කීර්තිනාමය අස්තමෙන්තු කරනු ලබයි. ඒක හරි. අයිතිය වෙනස් වෙන ඕනම වෙලාවක කීර්තිනාම ගැලපීලා කරන්න ඕනේ. लाभ युवत उत्तर अंक पहा ACDE उत्तर अंक पहा सॉरी सॉरी वरदी समय नोने
හවුල් කරවන්නේ මේ මේ මොකද මම මේ කියන්නේ ට්‍රැක් අවුට් වෙලා තියන්නේ වැරදි ඈ ඊ හොඳටම වැරදි 24 වෙනි වගන් තිරන ප්‍රාග්ධන ශේෂ මත පොලිය ගවන්නේ නැහැ නේ නේද පොලිය ගවන්නේ ණය පොලි ණය මත ඒ සී ඩී උත්තර අංක 2 ඉල්ලාස් කර ගන්නවා කලින් කිව්වේ 2 2 उत्तर अंक देख ए सी डी अंग एक पनासाई सह एक पनास हाथ प्रश्न पीड़ित सभी मत पहाज कर पावचिकर मधु निलू सह राज तुनट देख देख अनुपात लाभ विदागन मीन हवल व्यापार पवत्ता लदी दिदास तहाटे हतर एक दिन हवल कर प्राग्तन जंगम शेष पहात पारिदी मधु निलू राजु प्राग्तन जंगम शेष दहाटे हतर एक दहनमय तुनातीसान वर्ष हौल्यापार राभ्याप हाय दहाक दहनमय तुनातीस दिन राजु हौल्यापार विश्राम गिन गेवीत मुलमुदल यग्दास पंसी नायकिन मगर मारुकल मधुसा निलू पिलवेली देख देख अनुपातर लाभ विदागन मीन मेदन सिर हौल्यापारे पवत्तागन लदी कीर्तनामे प्राग्दन गिन मुतरी गल्पनात्र कीर्तनाम गिन मा पवत्तागन हो අහන්නේ 19 331 කීර්ති නාමය මේක හදන්න වෙන්නේ මෙන්න මේ විදිහට මේක විශ්‍රාම යන්නේ මදු මදු නිලු රාජු යන්නේ එතකොට අපි මෙහෙම කරා අපි රාජුගේ ජංගම කිනමේ ඉස්සලා ප්‍රාග්තන කිනමේ ශේෂ ගත්තොත් එහෙම දහහක් තියෙනවනේ එයාගේ ජංගම කිනමේ ශේෂය තියෙනවා 100ක් එතකොට මේ 18 4 එක වර්ෂ ලාභේ ලක්ෂ 6යි මේ ලාභේ අපිට කියන්නේ නැහැනේ මේ ප්‍රාග්තන පොලි කතන්දර එතකොට මේකෙන් ලාභ කොටස් විදිහට එයාට එනවා लाभ अनुपात तुनट दिखाई हई सी हई क्या सी मे अनुग जंगम गिन में शेष तीन लक्ष दिखा अभी विश्राम विलावे मे जंगम गिन में शेष प्राग्दन गिन मारकनी मैंने जंगम शेष मीट अमतर वेट कीर्तिनामे बेरकने प्राग्दन गिन कीर्तिनामे ऐट बेरकलाट हरवेन्नी कीर्तिनामे विश्राम निकनाट बेरकलाट इतर इतर हरवेन्न इतर मेट कीर्तिनामे बेरवेन ऐन मुलुगान तम नायकिन नायकिन मारुकल्लास पंसीय मेट कीर्तिनामे विद्य बेरवेला तुमसीय मधु निलूस राजु अतर लाभ अनुपात तुनट दिखट तुनट दिखट अनुपात राजुट अंबिच कीर्तनाम को तुमसी आई अत्र मेमितन तुमसी लाभ अनुपात तुनट दिखट इकाई तुमसी अक्की लगे ना हाईंग करने हाईंग ने कतामाई तुमसी अक्की है ना मैं के किम्बे दला हाईंग में दिखला ना कीर्तनामे ना लक्ष्य धारा टाइने कीर्तनामे लक्ष्य धारा टाइ उत्तरांग पहा एमसीक्यू करने कोटा हाउल या पर के ना हम तो धनुमाती है ना नहीं मना तो एमसीक्यू करने बैने कीर्तनामे गलपीम निशा मधु सह निलूगे प्राग्दन गिनुम्बल शेषन रहती शुद्ध बलपैम दपिदान मधु सह निलू गत्तहम अपियालट कीर्तनामे परण्य अनुपात बरकन कीर्तनामे इसलाम परण्य अनुपात बरकरन कुट इग्दा सटसीय परण्य अनुपात बरकन इग्दा सटसीय
තුන්සිය තුන්වරක් තුනනේ එතන මෙතන 900යි 600යි නව අනුපාතයට හර කරනවනේ අපි මේ තින්නේ බැර කළා දැන් හර කරනවා නව අනුපාතයට නව අනුපාතයේ යලගේ අතර මදු සහ නිලු අතර නව අනුපාතයේ දෙකට එකයිනේ समस्त बलपेम मधुट हरवन तुनसिया मेट बेरको मेट हरको नी हरवे शुद्ध वशन हर हर बल मधुकी मधुट तुनसी अड़े निलूट बल उत्तरांक तुण एक तुण एक आनंद सह जयंत लिखित ग्रीष्मक नमेतिव हौल्यापारे पवत्तगन गया दिदास दाहतरे हतरा एक दिन हौल्यापारे मोटरतवल रक्षण वारिके इतना दिने के पुटी वरदाक्ति नहीं देखे दाह नमे हतरा एक बिन्नों ने आनंद सह जयंत विशेष लिखित हौल ग्रीष्मक नमेतिव पुटी वरदी वगे आक्ति वमे पेपर्स देखे नहीं तो सॉरी आनंद सह जयंत विशेष लिखित ग्रीष्मक नमेतिव हौल व्यापार पवत्तन किया मैं दाह हतर बिन्न पे दाह नमे हतर एक हौल व्यापार मोटर तो रक्षण वारे के संदा दिलक्ष पनस तक आनंद विशेष हो गए पौदिल के मुदल वायु कर्मी गे हुआ पटक किन्न किसी वजह दहन में तुनाई दिशा के नवसन वर्ष संदा मूल्य प्रकाशन पिले कर लाती मैं गलपा नदी बुआ तर हौल्यापारे पन लक्ष हटाजदास फंसी के लाभ एक वार्ता कला मैं मुदला आनंद विसिन हौल्यापर लबादुन नया मुदला कल संजना के नेट पशु तीरने कला एक दह आठ एक दिदास दह आठ नहीं एक दिदास दह आठ हतर एक विन्नों दिदास दह नमे ने भी आनंदी सिंह के गलती ना दिदास दह आठ हतर एक दह नमे ने भी दह आठ हतर एक विन्नों आनंद सह जयंती सिंह लिखित होलगी सुमक नहीं तो हवले पर पावत्ता ने किया दिदास दह आठ हतर एक दिन हवले पर मोटर तो रक्षण एक ने में या उरुद्ध रक्षण दिलक्ष पनस्ता आनंदी सिंह ओके पाउत के लिए मुद्रिंग हुआ इसे होते दहन में तुने तीस के नवसन वर्षे संदा मूल्य प्रकाशन हदादी में गलपल तिब्बे ने यानी रक्षण वारिक गलपल ने हवले पारे पन लक्ष हटाजदास पंसी का लाभ एक पशु वार्ता कल तिब्बा मैं मुदला आनंद विशेष हवले पारे लबादु नये मुदला कल संधुना गंड पशु तीरने कला आनंद विशेष गई हवले पारे रक्षण वारिक नये मुदला कल संधुना गनी मसहा දහනමේ 33 ගදින ලැබෙන මත ගෙවිතු පොලිය හඳුනා ගැනීමේ ජර්නල් සටහන් මෙතන කරන්න වෙන්නේ මේක ජර්නල් සටහන මොකද්ද මේක රක්ෂණ වාරිකයක් නේ රක්ෂණ වාරික ගිනුම හර ආනන්දක ජංගම ගිනුම බරනේ ජර්නල් සටහන වෙන්නේ රක්ෂණ වාරික නැත්නම් රක්ෂණ ගාස්තු හර 250000යි ආනන්දක ජංගම ගිනුම බර 250000යි ඒක තමයි ජර්නල් සටහන රක්ෂණ ගාස්තු හර ආනන්දක ජංගම ගිනුම බර आनंद विसिन लबादुन नायमत पुलिय हवलकार एक किसिन लबादुन लबादुन नायमत पुलिय सीर पहाक के निपे कील नेत्ता विसिन हतरे निवगन तीरनु कनु में दिलक्ष पनस्ता हमत अपेट सीर पहाक पुलिया के वार नोने इकने दुलुस्तास पंसी नय पुली हर आनंद के जंगम किनु बर नय पुली किनु हर आनंद के जंगम किनु बर नायपोलिय महार
आनंद की जंगम की बेर इवकट हनुमा संशोधित लाभे मेल धन हूं तीन लाभे पन लक्ष अटज दहाई पन लक्ष अटज दास पंसी है मेकिन रक्षण गास्तुकनेलक्ष पनस्तक में नयमत पुल दुलस्ता स्पंसी अड़कल्लाद अड़करा पन लक्ष अटजदास पंसी अड़करा पन लक्ष अटजदास लक्ष तुनक नहीं दी मैं निवर्ति शुद्ध लाभ लक्ष तुना पांच संधान कर दहनमे तुना तीस के नर्सन वर्ष संशोधित लाभ लक्ष तुना संशोधित लाभ मत आनंद की लाभ कुटस मेल की हवल गीसमक लाभ विदा गण समय संशोधित लाभ मत लाभ कुटस मेकेम दिग्निका इक एक लक्ष पनस्ता है एक लक्ष पनस्ता है प्रश्न एक हट मम हवलपर सदन अवसान प्रश्न दिदास्तः नमे प्रश्न हदन बल कभी दिदास विस्य प्रश्न पत्र साकर मम एक लिंक ग्रूप अभी विस्य पेपर के मुलिदा अगर साकर सत्या कदल वेरी मम इक दूर इक संबंध में दिदास विस्य पेपर के मुल अगर साकर एमसीक्यू सहित संबंध दिदास विस्य पेपर इकसी हेट इकसी हेट पेपर क्लास एमसीक्यू इतरमाई पेपर क्लास संबंध एमसीक्यू करना मे मसे पूरा हर हेदन बोल प्रश्न एक हट तिना विन दाल कदन
නදී සහ ගංගා 2010 4 එක අපිට කියන සුපිරි වෙළඳසැලක් ආරම්භ කළා. ඒකට අදාළ තොරතුරු එකේ වෙනස් රටාවක ගානක් මෙයාල ව්‍යාපාරේ පටන් ගත්තේ 2018 4 එක අවුරුද්දේ මුල වෙන්නේ 18 4 එක. එදින වුන් පහත වත්කම් ප්‍රයත්න ලෙස ගෙනාවා. නදී ඉඩමක් ගෙනාවා 1500 එක. මම මෙයා වෙන වෙනම දාන්නම්. දැන් මෙතන නදීකේ ප්‍රාග්ධන කිනුම බර ඉඩම් කිනුම හර. ශේෂ විතර කියන්න බෑ මෙතන. ගොඩනැගිලි. නදී 10යි ගංගා 10යි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේ මොකද්ද? ගංගා දාලා තියෙන ඉඩමක් නැති ගොඩනැගිල්ලන්නේ. එන්න බරිත නැහැ නේ. කාර්යාල උපකරණ. ඊගනේ ගංගා දාපු ගොඩනැගිල්ල තියෙන්නේ කොහෙද ළමයි? ඉඩමක් නැහැ නේ. කාර්යාල උපකරණ 10යි. අපි තුම අපාර්ට්මන්ට් එකකින් කැල්ලක් දැම්මේ කියලා. මුදල් නදී 500. එතකොට හවුල් කිවිසමෙහි කොන්දේසි ලාභ අනුපාතය 18 4 එක දින හඳුන්වා දුන් ප්‍රයෝජන අනුපාතය. දැන් මෙයාලගේ ප්‍රයෝජන අනුපාතය ගත්තොත් මෙතන කීයද? 1500 1500 3000යි මෙයාලගේ 2000යි ගංගක. ඒ කියන්නේ 3ට 2 අනුපාතයට තමයි ලාභය දාගන්නේ. එහෙම නැන්ද වෙන්නේ සෑම හවුල්කරුවෙකුටම හවුල් ව්‍යාපාරය ආරම්භ කරන ලද දින සිට පළමු මාස 6 සඳහා 50,000 ගානේ වූ මාසික වේතනයකටද ඉන්පසු 60,000 ගානේ වූ මාසික වේතනයකටද හිමිකම් ලැබෙනවා. 50,000ක් ලක්ෂ 3යි 60,000ක් 360,000යි. ඒ කියන්නේ 6,60,000යි නේ. 6,60,000යි හවුල් වේතන. මේක මේ සාගරට ජංගම ගිනුමක් ඕනේ නැහැ. ඕනේ නැත්ේ කියන කවට තේරෙනවා. මොකද එයා අවුරුද්දේ අගනින්නේ. හවුල්කාරයෙක් අවුරුද්දේ අගනවා නම් අවුරුද්දේ අග හවුල්කාරයෙක් කෙනෙකුට එයාට අපිට මේ අවුරුද්දේ විසර්ජනයක් වෙන්නේ නැහැ. ඊළඟ හවුල්කරුවන් විසින් ව්‍යාපාරයට සපෙන ණය සඳහා සිය රටක පොලියක් දෙනවලු. ඔයා බලුවොත් ශේෂ ප්‍රතික්ෂේපයෙන් නදී ණයක් දෙනවා 19.1. එතකොට ඇත්තට මේක ශේෂ පිරික්සුමක් තියෙන නිසා ඔයා මේක වෙන වෙනම නොදැම්මත් කමක් නැහැ. ඇත්තටම නේ ශේෂ පිරික්සුමේ වර්තා වෙලා තියෙනවා. ඒ නිසා මේක වෙන වෙනම නොදා එකතුව දැම්මත් වැරදි කියන්න බෑ මේ ගානෙත්. හරි කොහොම හරි හවුල් කරන විසින් සපෙන ණය සඳහා වාර්ෂික පොලිය 108යි. ඒතර 108ක් බලන්න ණය මුදල මත නදී විසින් ලබා දුන්න ණය 1500යි. एक दस पंसेर सिया सिया आटा गाने मास गाने तो बलंद फुलिये मास गाने जनवरी फेब्रुवारी मार्च तो मास तुम्हाई ठीक है वीरमा किधर गाने नाये पुली एक बैरकराने जंगम की नुमट नय मुदल दिलती नदी बरकरा नय पोली इलाग कीर्तनाम कि पवत्न तो कीर्तनामे प्रार्थना किनमिंग बलम अतिरेक तुरतुर वर्षे नदी असूदाक बिरे बांड व्यापार ගන්න බහන්න ගැනීම
මේ 80000 නදීට හරකරන ජංගමකින් උඹට ගැනිලි කියලා ගැනුම් වලින් අඩු කරන්න ගැනිලි කියලා 80000 වර්ෂය තුල ගංගා විසින් සිය පෞද්ගලික මුදල් භාවිත කරලා මිලට ගත්ත පිරිවැය ලක්ෂ 4ක් වෙච්ච බෑන්ඩ් හවුල් ව්‍යාපාරයට ලබා දී ඇත මෙම බෑන්ඩ් වල පිරිවැය ගංගා විසින් ව්‍යාපාරයට කරන ලද ප්‍රාග්ධන දායකත්වයක් ලෙස සැලකන්න තීරණය කළා නමුත් මෙම සම්බන්ධයෙන් පොත්වල කිසිදු සටහනක් තියලා නැහැ කිසියෙද මෙම බෑන්ඩ් සියල්ල විකුණ ඇති අතර විකුණුම් ගිණුමට හරියට ගිල්ලා තියෙනවා يعني මෙතන ගණුම් කරලා තියෙනවා ලක්ෂ 4ක බෑන්ඩ් ගංගා පෞද්ගලික මුදල් වලින් එක ගණුම් ගිණුම හර ගංගාගේ ප්‍රාග්ධන ගිණුම බර. ඒතර ගණුම් වලට ලක්ෂ 4ක් එකතු කරන්න. එක ගංගාගේ ප්‍රාග්ධන ගිණුමට බර කරන්න ගණුම් කියලා. එක ජර්නල් සටහන වෙන්නේ ගණුම් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බර. ගණුම් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බර. ඊළඟ නදී විසින් ලබා දුන් ණය මත පොලිය ගෙවා හෝ ගිණුම් ගත කළා නැහැ අපි ගිණුම් ගත කළා දැන් එකනේ ගංගාගේ පෞද්ගලික ආදායම් බද 65000ක් ව්‍යාපාරය විසින් ගෙවා ඇත මේ ව්‍යාපාරයේ මුලින්ම වියදමක් කියලා ගිණුම් ගත කළා වැඩි වැඩි ගංගාගේ පෞද්ගලික ආදායම් බද නම් අපි ගණිල්ලක් කියලා හිතන්න ඕනේ ව්‍යාපාරය විසින් ගංගාගේ ආදායම් බද කියලා එක ගණිල්ලක් මේ 65 ගංගාගේ ජංගම ගිණුමට හර කරන්න ගණිලි ඒක ව්‍යාපාරයේ මුලින්ම වියදමක් කියලා තියෙනවා අදුකරන්න ව්‍යාපාර මෙහෙයුම් වියදම් වලින් 65ක් 1265 අඩු කළා නම් 1135යි මෙහෙයුම් වියදම් 1135යි මෙහෙයුම් වියදම 1135 व्यापार विसिन गेहु रक्षण वारिक वल संयुति सुपीरी वेलन सल संधा गिनी रक्षण नदी के जीवित रक्षण पोटा बलन मेक शेष बिरिक्स में रक्षण वारिक वल तीन वादी केला शेष बिरिक्स में गेहु रक्षण वारिक केला 500ක් තියෙනවනේ ඒක හැදිච්ච විදිය තියෙන सुपीरी वेलन सल गिनी रक्षण 300 වියදමක් नदी के जीवित रक्षण देशीय ज्ञानी सागर हाउल व्यापार सागर के प्राग्दन बेरकर मुदल नदी सह गंगा सागर अत्र नव अनुपाते तुरंत देख देख कीर्तना में हाई सी है अभी कीर्तना में परण्य अनुपात बरकरम अलग कीर्तना में बरकर परण अनुपाते तुरंत देखा परण अनुपाते प्राग्दन अनुपात एक अन्य तुलसे हटाए दिशे हतलिया नवानुपात हरकर कीर्तना में तुरंत देख देखा तुलसी आई विकुनुं पंदा है विकुनुं पिरिवा है ඇල විකුණුම් පිළිව හොයලා දෙනවනේ අපිට විතර මේ විදිහට ගන්න බෑ පොඩකින් අපි එක මෙහෙම කරමු මේක විකුණුම් පිළිව සංශෝධනය කිරීමක් කරලායි ගන්න වෙන්නේ මේක හදනකොට ඇල විකුණුම් පිළිව දෙනවනේ අපිට විකුණුම් පිළිව දෙනවා 1800 විතර අපිට මේක මෙහෙම ගන්න බෑ මොකද යාලගේ අපි මේ ගැලපිලි දෙක කරමු ගිනුම් ගත නොකරපු ගැලපිලි දෙකක් තිබේ දෙක කරන්න එකක් තමයි ගංගාගේ බාණ්ඩ ගැනලි
ගිනුම් ගත කළා නැහැ. එතකොට ඒක මේකෙන් අඩු කරන්න. මේ 80 මෙතනින් අඩු කළ ගන්න. ඒත් එක තව ගණුම් 400ක් වෙනවා ඒකට එකතු කරන්න. ඔය ඇඩ්ජස්ට්මන්ට් එක කළා තමයි ගන්න වෙන්නේ නේ. ඒතර විකුණුම් පිරිවැය. ඒතර අපිට මේවා පෙන්වන්න ඕනේ නැහැ මේකේ. අපි කෙලිම විකුණුම් පිරිවැය ගමු. මේකෙන් විකුණුම් පිරිවැය අරගත්තාම දරලා අපි ගන්න පුළුවන්. ඒතර මෙතන විකුණුම් පිරිවැය කෙලිම අඩු කරමු. 2200යි. ඒතර 2120යි. क्षण वारी අවුල් කරන ගෙව් වේතන මෙතන හර කරන්න 300යි 500යි රාග්දන ශේෂ හරි ඔමයි නේ දැන් මෙතනින් අලාභ කොටස් බලන්න අලාභ කොටස් බෙදන්නවා 95ක මෙමෙ දාවේ රයිට් ඒතර 95 බෙදන්න ඕනේ යාළගේ පරණ අනුපාතයට 3:2 අනුපාතයට 3:2 අනුපාතයට බෙදුවා කියලා කියන්නේ 60යි 40යි 60යි 40යි 57යි 38යි නේ जंगम की नुमट हरकर अलाभ को सॉरी एक भाग्य ने एक भाग्य ने हेट तुन हतलिस दिखाए हट तुने हाथ लिस्ट देगा पर अपने में हाउल व्यापार गणना हाथ दी तो आप पुंछी देवा लोन वेन पुला मामा ये वाके पौड़ी बाधे का तेरे कोटा साक करने जाना वा समाहर विलावट में का अतिशय में बाधे का केले मामा किया ने समाहर विलावट लोन वेन पुला एमसी की वेक कटवा के हर दल में खादनों ने एक मंगरन
බලන්න. අපිට සමහරලාට හවුල් ව්‍යාපාර ගණන් හදාගෙන යනකොට එක එක කතන්දර දෙනවා. හවුල් ව්‍යාපාරයක නව හවුල්කාරයෙක් ආවහම අලුත් අනුපාතය දෙන්නේ නැහැ. ඒක හොයාගන්නවා. අන්න ඒ වගේ අනුපාතයක් දෙයක් හදන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න යන්නේ. අපි කෙලින්ම මේ ප්‍රශ්නේ ලියමු. x සහ y දෙකට එක අනුපාතයට x සහ y දෙකට එක අනුපාතයට ලාභ අලාභ බෙදාගත් x සහ y දෙකට එක අනුපාතයට ලාභ අලාභ බෙදාගත් හවුල් ව්‍යාපාරයට Is it bendy? Is it bendy? Nava anupatya x y z sorry. Mam kiyuwe x saha y dikata ekak anupatayata laba labha bedaga thawula aparayata Is it bendy? Is it ta mulu labhayen hataren ekak himuwe nam? Z ට මුළු ලාභයෙන් හතරෙන් එකක් හිමි වේ නම් Z ට මුළු ලාභයෙන් හතරෙන් එකක් හිමි වේ නම් නව ලාභ අනුපාතය සොයන්න Z ට මුළු ලාභයෙන් හතරෙන් එකක් හිමි වේ නම් නව ලාභ අනුපාතය සොයන්න किये थे इसे तो मुरु लाभिंग हाथरे ने का हम भी ना मुरु लाभिंग हाथरे ने का किन्होंने नवानुपाति किये थे මම කිව්වේ x හා y දෙක දෙක අනුපාතයට ලාභ බෙදා ගන්න හවුල් ව්‍යාපාරයට z ඇතුළත් වෙනවා z ට මුළු ලාභයෙන් හතරෙන් එකක් හම්බ වෙනවා නම් නව අනුපාතය කීයද දැන් මේ වගේ එකක් දැන් හවුල් ව්‍යාපාර පාඩම අන්තිමට මම එක කරන්නේ බැරි වෙලාවත් මේ වගේ එකක් ගන්න අතුලෙ තිබ්බනම් නව අනුපාතය දෙන්න නැතුව මේ විදිහට දුන්නා නම් අපි අපහසුතාවට පත් වෙනවා හොයන්න දන්නේ නැත්තන්නේ හදන්නේ මෙහෙමයි දැන් මෙයාට හතරෙන් එකක් ගියානේ මේ අලගේ පරණ අනුපාතයේ 2ට 1යි කියන්නේ 3න් 2යි 3න් 1යිනේ 2ට 1යි කියන්නේ 3න් 2යි 3න් 1යිනේ එතකොට මෙහෙම කරන්න දැන් මෙතන 4න් 1ක් ගියා කියන්නේ 4න් 3ක් ඉතුරුනේ 4න් 3න් මේ දෙන්නගේ පරණ අනුපාතය වෙනසක් නැහැ 2ට 1යිනේ 2ට 1යි කියන්නේ 3න් 2යි 3න් 1යි 4න් 3න් 3න් 2යි 4න් 3න් 3න් 1යි විතර ගන්න මේකද මේක කැපුණාම 4න් 2යි 4න් 1යි 4න් 1යි ඒ කියන්නේ 2ට 1ට 1යි මමව තදලා ගන්න පුළුවන් වෙන්න ඕන තවකමුද දැන් A සහ B තුනට දෙක අනුපාතයට ලාභ අලාභ බෙදාගත් ඒ සහ B තුනට දෙක අනුපාතයට ලාභ අලාභ බෙදාගත් හවුල් ව්‍යාපාරයට
ලාභයෙන් හතරෙන් එකක් සහිතව ලාභයෙන් හතරෙන් එකක් සහිතව ලාභයෙන් හතරෙන් එකක් සහිතව සී ඇතුළත් වේ සී ඇතුළත් වේ සී ඇතුළත් වේ නව අනුපාතයේ සොයන්න නව අනුපාතයේ සොයන්න කොහොමද වෙන්නේ? එහෙනම් හතරෙන් එකක් ගියාම ඉතුරු වෙන්නේ හතරෙන් තුනයිනේ. මෙයාලගේ අතර අනුපාතය 3ට 2යි. ඒ කියන්නේ 5න් 3යි 5න් 2යි. පස්තරක් අතර 20යි. 3වරක් 3 9යි. නමයට 6ට 5යිනේ. නමයට 6ට 5යි. මොකද ඉතින් හවුල් ව්‍යාපාර පාඩම තේරුණාද ඔයාලට? සමහනේ හවුල් ව්‍යාපාර කියන්නේ ළමයි දීර්ඝ පාඩමක් නිසා ටිකක් අමාරු කියලා හිතන පාඩමක්. හවුල් ව්‍යාපාර පාඩම. හරි. අපිට ඊළඟට කතා කරන්න ඉතුරුලා තියෙන්නේ සමාගම් ප්‍රමිත සහ ආයෝජන ගේම් මේ දක්වා මම හිතනවා සිලබස් එකේ දැන් වැඩි ප්‍රමාණයක් ඉවරයි. අපි අවසාන වශයෙන් තියාගෙන තියෙනවා කලබනාගෙන ගිනුම් කරන කොටස් සමාගම් ඒත් එක්ක ප්‍රමිත භාවිතය. දැන් මම එක ඊළඟ දවසේ පටන් ගන්න එකට හේතුව තමයි තව ළමයි අපෙන් අහලා තියෙනවා මේ සමාගම් වලට හොඳයි රෙපිටිෂන් එකට අපිට සා දන්නේ නැති කියලා ටිකක් තේරුණා. හොඳයි. ඒ නිසා මේ අනිත් දවසේ මම මේ බදාදා සිට සමාගම් පටන් ගන්න බදාදට ඒ නිසා අලුතෙන් ළමයි සම්බන්ධ වෙනවා නම් කියන්න මොකද අවසාන පාඩම් ටික කියන්නේ මම හිතනවා සමහර ළමයින්ට මේ අන්තිම පාඩම් වල ප්‍රශ්න තියෙන නිසා මගෙන් අහපු ළමයි ඉන්නවා තව ඒකට සම්බන්ධ වෙන්නම් කියලා ඒ නිසා අපි අනිත් දවසේ පටන් ගමු ඒකට අදාළ පොඩි පෝස්ට් එකක් මම දාන්නම් කොහොමද ඔයාලගේ ගෲප්ස් වලට යාළු වෙනවා නම් අලුතෙන් සම්බන්ධ වෙන ෂෙයා කරන්න මොකද සමහර අයට මෙතනින් එහාට පාඩම් වල අවුල් තියෙනවා සමාගම් ප්‍රමිත සහ මැනේජ්මන්ට් ඇකවුන්ටින් කොටස් වල ඒ නිසා අද දවසේ මගේ ටාගට් එකුනේ හවුල් ව්‍යාපාර ඉවර කිරීම අනිත් දවස් ඉඳන් අපි ඊට අදාළ නිබන්ධන වල ගන්න පුළුවන් තරම් ඉක්මනට ඕඩර් කරන්න බදාදා අපි සමාගම් ගිනුම් කරේ පටන් ගමු අයිබෝන්